ියලුම අතනයිටි සෝගසඳහා රාජුපපුර හන්දිතල ඔබ සවෙන්ටබයි. ප්‍රශේ හිටපු ජනාධිපති නිකල සාකෝසිටෙරෙහිව වසරක සිරදඩුවමක් නියම කිරීමට එරටාධි කරනයක් තිීන්තු කරතිබෙනවා. විදෙස්මාත්‍ය වාර්තා කලේ ඔහු සින් නීති විරෝධී ලෙස දෙදහස් තුොලහහිද නාතිපතිවරන ව්‍යාපරයට මුදල් ලේදූ බවට, ඔහුටෙහිව චෝදනනායිල්ලවී ඇති බවයි. හැට හය හැවරදි නිකළල සාකෝසිී තමමා වැරදක් නොකළ බවට ප්‍රකාශ් කරඇතියක් කර හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥා ප්‍රකාශ්කරඇතිේ ඔවුන්නමතිීදවටෙහිව අ්‍යාචනයක් ඉදිරිපත් කරන බවයි. මැතිවන ්‍යාරයට හිට ප ජනාදති පතිවරයා විසින් ෝම ියයන විසිද දෙකයි දශම් පහක් විය දම් කරති අතර ඒ ේදම් කළ හැකි පරි මුදරට වඩා දෙගුණයක් වන බවයි විදස්මාතිවාර්තා කළ. කේ නමුත් එෙම ජනාති පපතිවරන දී ඔහු ෆ්්‍රන්පයි හොන්දට පරාච ෙනවාවා. මේ අතරක් දෝරේ බන්තනාකාරයකහටගත් ගැටමින් මිය කියිය රැඳවියන් සංඛ්‍යාව, එකසිය දහටක් දක්වායියහල කොස් තිබෙනවා. එට ගුවා ආයකයිල් නගරේ පිහිටි බන්තනාකාරය කිය හටකක් තෙම ගැටමින් තවත් පණහකට වැඩි පිරිසක් තුවාල ලබ ඇතිබවයි විශස්මා තිවාර්තා කළේ. අපරාද කණඩයම් දෙක්කට අඇත රැන්දවන් අතර හටකත් එම ගැටුම පාලන කිරීම සඳහා එරට පොලිසිය සහ හමුදාව මැදිහත්වී ඇති අතර, ඊට පැයි පහක්ක පමණ කාලයක් ගතවීතිබෙනවා. එෙන් මෙරට මද්‍රව ජාාවරම්කරුවන් විසින් බන්ධනාගාරය තුළ මෙම ගැටුම නිර්මාණයක ඇති බවයි විදිස්මාතය වාර්තා කළේ මෙමනි ගැටුම් රැ කිප දෝරේ බඳධනාාර තුළ මීට පෙරද හටගතිූ අතර, ඒවා පලනය කිරීමේ අරමුණ නෙරට ජනාධපතිවරයා විසින් පසුගිය ජූලිමාසයේ හදිසි තත්වත්ත ප්‍රශයට පත් කරදබුණා. එෙන්ම මේ ඉතිහාස දරුණනතම බඳධනාගාර ප්‍රචන්් ක්‍රියාවලෙස සැලක ැකි බවයි විදිස්වාර්තාපෙන්වාදෙන්නේ. මෙවැනි වැදකත්වත් නැරමීම සඳහා ශ්‍රතා TV ියස්, YouTubeු චනලේ සබස්ට්‍රයි් කර සීනුව සලකුණු වන්න.